මෙම දිව්‍ය පූජා යාගය සඳහා බැති පරත එකත්වය දෙවිපිය සමිතු නිවහනේ සදාතනික සොය සොයා ගිය දනුක වර්ණක අප්පුහාමි පුතුගේ අද දිනට යෙදී ඇති උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ආත්මයට නිත්‍ය සැනසීම පතා දෙවිඳුන් යදින ආදරණීය අම්මා සහ පවුලේ සැම විසිනි. දෙවිඳුන් ගුණ කරුණා පසසමු නිති පෙමිණා මෙහි වෙසෙසවුම දන එක්වමු සිත උදින අප දෙවි පියහට සහායක පුතුහට ගුණ ගයමින් අපි නිතිවනමු සුරිඳු සුදත හිමි පිමින් වසාරමු ගැයුම් වැයුම් සමගම පුදමු අද දින මෙම ශුද්ධෝ දිව්‍ය පූජා යාගය වෙනුවෙන් සිය දායකත්වයේ සැපයූ සිරි දෙන ආයුදෙසා සහ එම පවුල්වල සියලු දෙන අයෝදෙසා මෙම දිව්‍යයාගේ ආරම්භයේදී අපි දෙවිඳුන් යදිමු. එසේම වර්බුම් රූපවාහි නාලිකාවට තම දායකත්වයේ සපෙන සියලු දෙනා සහ ඔවුන් අතරින් අද දින තම උපන්දිනය විවාහ සංවත්සරයේ සමන සැම උදෙසාත් දෙවිඳුන් යදිමු. පියාණන් වහන්සේගේද පුත්‍රයා වහන්සේගේද ශුද්ධාත්මයා වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප සමිදාලන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයා වහන්සේගේ සහභාගිකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රාදර සහෝදර සහෝදරි ආදරණීය දුදරුවනි, අද දවසේදී ශුද්ධෝ සභා මාතාව ශුදෝ ජෝන් ක්‍රිසොස්තුම් මුනිතුමන්ගේ මංගල්‍යය සමන්නු ලබනවා. ඔව් රදගුරුතුමෙක් මෙන්ම චතුර දේශකයෙක් වෙනවා. එතුමන් තමන්ට පැමිණෙන දුක් පීඩාවන් වේදනාවන් දරාගනිමින් ක්‍රිසුස් වහන්සේ වෙනුවෙන් සිය ජීවිතයෙන්ම තමුන්ගේ ඒ ලැබුණාව හැකියා තලන්තු තුළින් උන්වහන්සේව ලොවට ගෙනියන්නට කටයුතු කරනවා. ඉතින් එතුමන්ගේ ඒ ආදර්ශය අපේ ජීවිතයට අයදිමු. අපගේ ඒ ජීවිත තිරුණුත් අප ලබා තිබෙන තලෙන්තු හැකියා තිරුණුත් උන්වහන්සේට සේවය කරන්නට දෙවිපියාණන්ගේ මහිමය දෙසා කටයුතු කරන්නට වරම් අයදිමින් අපි මේ දිව්‍යයාගයට සහභාගිවෙම්. මේ යාගයේ පුතකාරණට අපි අතින් සිදුනා වැරදි අඩුපාඩු කම්පිඩි අරගෙන අපි මොහොතක් නිහඬව සමාව අයදිමු. රෝගීන් අට සුවය දානය කරන්නා උච්චෙස සමිධානනී කරුණා කළ මැනව සමිධානනී කරුණා කළ මැනව පවුකරුවන්ට සමාවධානය කරන්නා උච්චේසස් ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව අපට සුවය ශක්ති අධානය කරන්නා උච්චේසු සමිධානනී කරුණා කළ මැනව සමිධානනී කරුණා කළ මැනව සර්බල්ධාරී දෙවන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. අපි යාක්ෂා කරමු. දෙවි සමිධානනී ඔබ වහන්සේ කෙරේ බලාපොරොත්තු වන්නන්ගේ ශක්තියනි, ඔබ වහන්සේ භාග්‍යවත් ජෝන් ක්‍රිසොස්ටම් රදගුරුතුමන් දහම් දෙසීමේදී චතුර කතිකත්වයෙන්ද දුක් පීඩා දරා ගැනීමේදී අපූර්ව හැකියාවකින්ද සැරසූ සෙක්වේද, එතුමන් දෙසූ දහමින් නැනවත් වන්නටද සියල්ල ජයගන්නා ඉවසීමේ ආදර්ශයෙන් දිරිමත් වන්නටද අපට වරම් දුන මැනව. මේකී දේ වහන්සේ ආශුදාත්මනන් සමග දෙවියන්ව සදාටම් වැඩසිටින්නා වුද රචකම් කරන්නා වුද ඔබවහන්සේගේ පුත්‍රයා අපගේ සමිධානන්ද වන ජේසුස් ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්.
සුතෝ පාවලතුමාන් විසින් කොරින්තවරුන්ට ලියන ලද පළමුවන හසුනෙන් උපුටාගත් කොටසකි. මා සුභාෂණ දේශනා කරන නමුත් එය පාරට්ටු කර ගැනීමට කාරණයක් නොවේ. මන්ද සුභාෂණ දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුභාෂණ දේශනා නොකළොත් මම මහා කාලකන්ණියෙක් වෙමි. මාගේම කැමැත්තෙන් මම සුභාෂණ දේශනා කරම් නම් වැටුපක් ලබා ගැනීමේ අයිතියක් මට ඇත. එහෙත් මම මාගේ කැමැත්ත නොතකා එම සේවය කරම් නම් මා එසේ කරන්නේ දෙවියන් වහන්සේ මට පැවරූ කාර්යයක් ලෙසය. එසේනම් මාගේ වැටුප කුමක්ද? ඒ වැටුප නම් අය කිරීමක් නැතිව සුභාෂණේ සේවය වෙනුවෙන් වැටුපක් ලැබීමේ අයිතිය පැහැරහැර සුභාෂණ දේශනා කිරීමයි. මම සියල්ලන් අතර නිවහල් කෙනෙක් වුවත් බොහෝ දෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ගේ වහලෙක් වීමි. දුර්වලයන් දිනාගන්නා පිණිස මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනාගන්නා පිණිස මම සියල්ලෙහිදී ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කළෙමි. මා මේ සියල්ල කරන්නේ සුභාෂණ උදෙසා එහි ආශිර්වාදවලට හවුල්කාරයෙකු වන පිණිසය. දිවීම් තනගයකදී බොහෝ දෙනෙකු දුවන නමුත් තයාගය දිනාගන්නේ එක් කෙනෙකු පමණක් බව ඔබ දන්නොහොද? එසේම ඔබත් දිනෙන පිණිස දුවන්න. දිනින පිණිස වීරිය කරන සෑම ක්‍රීඩකයෙක්ම හැම අතින්ම දැඩි පුහුණුවක් ලබයි. ඔවුන් එසේ කරන්නේ පරවී යන මල්ලොටුන්නක් ලබා ගන්නා පිණිසය. අප එසේ කරන්නේ පරවී නොයන ඔටුන්නක් ලබා ගන්නා පිණිසය. එහෙයින් මා දුවන්නේ දිනුම් කණුව දෙස නොබලා දුවන්නෙකු මෙන් නොවේ, පහර දෙන්නේ සුළඟට පහර දෙන මල්ලව ක්‍රීඩකයෙකු මෙන් නොවේ. මම මාගේ ශරීරය දැඩි ලෙස දමනය කර එය වහල් කරගනිමි. එසේ කරන්නේ අන්‍යයන්ට දේශනා කළයින් පසු කිසි ලෙසකින්වත් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිසය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබගේ පිළිතුර සෞබල ඇති දෙවිඳුනි, ඔබ වහන්සේගේ වාසභවනය කොතරම් මනහරද? සෞබල ඇති දෙවිතුනි, ඔබ වහන්සේගේ වාසභවනය කොතරම් මනහරද? සිත සමිදුන්ගේ මන් දිරතේස දැවෙන ආශාවෙන් බලාසිටි, මාගේ ගත සිත ජීවමාන දෙවිදුන්ට ප්‍රීතියෙන් ගීකජයි. සෞබලති දෙවිතුනි, ඔබ වහන්සේගේ වාසභවනය කොතරම් මනහරද? සෞබලති දෙවිඳුනි, මාගේ රජානන් වන දෙවිඳුනි, ගේ කිරිල්ලියගේ අක්ත වැහිලීනියගේ පෙටබුන් දෙමීමට කෙදෙල්ලක්ද ඔබේ පූජාසනයෙහි සොයාගෙන දෙත? සෞබලති දෙවිතුනි, ඔබ වහන්සේගේ වාසභවනය කොතරම් මනහරද? ඔබේ ගෘහෙහි වසන්නෝ
පමණ වාසනාවන්තත ඔහු නිරතුරු ඔබට පසස්කි ගයන්නෝය වන්දනාවේ යන පිණිස සිත යොමු කරගත් ඔබ සරණ කොටගත් අය කොපමණ වාසනාවන්තද සෞබලති තිවිතෝනි ඔබ වහන්සේගේ වාස භවනයේ කොතරම් මනහරද සුපුවචයනද නම් ඔබ වහන්සේගේ ධර්මය වන්නේය සත්‍යයෙහි අප කැප කළ මැනව සම්විධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ශුද්ධවර ලූක්තුමාගේ ශුදව සුවිශේෂයෙන් ඔබට ආගත් කොටසකි සම්විධානනි ඔබ වහන්සේට මහිමය වේවා තවදුන් වහන්සේ ඔවුනට මෙසේ මේ උපමාව වදාළසේක අන්ධයෙකුට මඟ පෙන්වීමට අන්ධයෙකුට හැකිද ඔවුන් දෙදෙනාම වලක වැටෙන්නේ නැද්ද ගෝලයා ගුරුවරයාට වඩා උසස් නොවේ ඒත් පූර්ණ පුහුණුවලත් සෑම දෙනම තම ගුරුවරයා හා සමවන්නෝය ඔබේ ඇසෙහි තිබෙන ලී කොටේ දෙස නොබලා සහෝදරයාගේ ඇසේ තිබෙන ලී කුඩ ගැන සොයන්නේ මන්ද නොහොත් ඔබේ ඇසේ තිබෙන ලී කොටය නොබලා සහෝදරය ඔබේ ඇසේ තිබෙන ලීකුඩ ඉවතලන්නට ඉඩ දෙන්නැයි සහෝදරයාට කියන්නට ඔබට කෙසේ හැකිවේද. කෛරාටිකය පළමුකොට ඔබේ මැසින් ලීකොටය ඉවතලන්න එවිට සහෝදරයාගේ ඇසේ තිබෙන ලීකුඩ ඉවතලන්න ඔබට මැනවින් පෙනෙනු ඇත. සම්විධානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුස් වහන්සේ තුළ මාදාබර සහිරිසහිරේනි ආදරණීය දුදරුවෙනි. උන්වහන්සේ අපේ ජීවිතේ අන් අයව දකින ආකාරය පිළිබඳව මෙනෙහි කරන්නට ආරාධනා කරනවා. අපේ ජීවිතේ අපි කොහොමද අනිත් අයව දකින්නේ? ඒ දකින ආකාරය අපි බොහෝ වෙලාවට අපිට අපේ වැරදි අඩුපාඩුකම් නොපෙනුනාට අපේ දුර්වලතාවයන් නොපෙනුනාට අපිත් එක්ක ජීවත් වෙන ස්වාම පුරුෂයාගේ වෙන්නට පුළුවන් භාර්යාවගේ වෙන්නට පුළුවන් දරුදැරියන්ගේ වෙන්නට පුළුවන් සොයිරි සොයියන්ගේ වෙන්නට පුළුවන් නැත්නම් ලේලියගේ වෙන්නට පුළුවන් නැන්දම්මගේ වෙන්නට පුළුවන් අපි ජීවිතේ අඩුපාඩුකම් දකිනවා එයාගේ වැරදි අපි දකිනවා අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඒ අයව නිවැරදි කරන්නට. හැබැයි උන්වහන්සේ ආරාධනා කරනවා පළමුකොට ඒ අයගේ වැරදි නිවැරදි කරන්නට කලින් ඔබ ඔබේ ජීවිතය තුළ නිවැරදි විය යුතුද කියලා මෙනෙහි කරන්නට. අපි පවුල් ජීවිත තුළ අප රැකියා කරන ස්ථානයන් තුළ පාසලවල් තුළ මීසම් තුළ අපේගේම ගෙවල් තුළ අපි දකින දේ තමයි අපි
අනිත් අයගේ වැරදි දකිද්දී අපේ ජීවිතයේ තියෙන අඩුපාඩුව පිළිබඳ මෙනෙහි කරන්නේ නැහැ. ඒ අයට අපි දොස් නගනකොට මගේ ජීවිතයේ තියෙන අඩුපාඩුව අපි නොදැක සිටිනවා. අපිට අන් අයට ප්‍රේම කරන්නට බැරි එක ගැනයි අපිට ගැටලු මතුවෙන්නේ. අන් අයගේ දුර්වලතාවයන් තුළදී, ඒ අයගේ අඩුපාඩුකම් තුළදී අපිට ඔවුන්ට ආදරය කරන්නට පුළුවන් නම් ඒ අය නිවැරදි වේවි. ඒ වගේම ඔබ දෙන ඒ ආදරය තුළ ඔවුන් වඩ වඩාත් සමිධානන්ට කිට්ටු වෙන්නට, ජීවිතය සමිධානන්ගේ ආදරය ගැන බලාපොරොත්තුවෙන් ගොඩනගා ගන්නට ඔවුන් පටන් ගනී. එනිසා නිරන්තරයෙන්ම අන් අයගේ වැරදි දකින්නට පළමුවෙන් ඔබේ මගේ ජීවිත ඇතුළාන්තයේ දෙස මෙනෙහි කරන්න. සකල බැවිල්ලේ දෙවි සමිධානයෙන් අප වහන්සේට පුදර මේ පූපය ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේින්ද, පොළොවේ සරුසාරයෙන් සහ මනුෂ්‍යයාගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද, අප සදා ජීවනදායක පූපය බවට පත්වන හේින්ද ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සකල බැවිල්ලේ දෙවි සමිධානයෙන් අප වහන්සේට පුදන මේ මිදිරස වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේින්ද, මිදිවැලේ පළදාවෙන් සහ මනුෂ්‍යයාගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද, අප සදා ආත්මික පානය බවට පත්වන හේින්ද ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සහෝදර සහෝදර ආදරණීය දුදරුවනි, මාගේ සාභගේ යාගය සර්වබලධාරී දේපියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස ආරක්ෂා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද, අපගේ තමන් වහන්සේගේ මනුෂ්‍යත්ව ස්වභාවයත් යහපත සඳහාද, ඔබගේ හස්තවලින් සමිදානු මෙම යාගය පිළිගන්නාසේක්වා. දෙවි සමිධානනි, භාගවත් ජෝන් ක්‍රිසොස්ටම් මුනි මංගල්‍යය දින අප වහන්සේ පුදන මේ පඬුරෝ වහන්සේට ප්‍රසන්න වේවා. එතුමන් අපට ඉගැන් වූ පරිදි අපද පඬුරක් කොට මෙම යාගයේ මගින් පූජා වී ඔබ වහන්සේට පසස් ගී ගයමු. මේ කිද අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා. ආමෙන්. සම්විධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න සම්විධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සම්විධානන්ට ස්තුති කරමු. ඒ යෝකේ හා යුතු වන්නේ ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හි සෑම තැන්හිද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය සාධාරණය, අපගේ යුතුකම හා ගැලවීමය. භාග්‍යවත් ජෝන් ක්‍රිසොස්ටම් මුනිදුන්ගේ මංගල දීම ප්‍රීති වීමට වහන්සේගේ සභාවට සලසා දෙන වහන්සේ, එතුමන්ගේ දැහැමි දිවියේ ආදර්ශයෙන් එම සභාව දිරිගන්වනසේක, ධර්ම දේශනෙන් මඟ පෙන්වනසේක, අප වෙනුවෙන් එතුමන්ගේ මැදහත් ආයදීම ප්‍රසන්නව පිළිගෙන අප රක්නාසේක. ඒන් ශුද්ධවර සමූහයේද සුරදුත කැලදහා අපිදුවෙක් වී නිම්මින් නැති තුති කියන වහන්සේට ප්‍රශංසා කරමු.
සුවිශුද්ධය සුවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවිසමිදානෝ සුවිශුද්ධය අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ උත්කෘෂ්ඨ මණ්ඩලයේ හොසන්නා සමිදානන් වහන්සේගේ නාමයෙන් වරිණුතුමානෝ භාග්‍යවන්තය උත්කෘෂ්ඨ මණ්ඩලයේ හොසන්නා එසේ සමිදානනිය ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සීල සුවිශුද්ධතාවෙල් පුත ඔබ වහන්සේමය එන වහන්සේගේ ආත්මයන් අහසින් පිණි පතිත වන්නාක් මෙන් මේ පන්රු මත වස්වා ඒවා පාරිශුද්ධවත් කරන මෙන් අවනතව ආයද සිටිමු අපේ සේ අදිනේ මේ පන්රු අපෝදේශා අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශිරුධීරයත් බවට පත්වනු සඳහාය උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තිර තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුතිපු දෙමින් ඒ කඩාසුව කිය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න මක් නිසාදයත් මේ ඔබ උදෙසා පවරාදෙන් ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසල ආන්ද රැගෙන නැවත තුතිපදාසුව කිය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මක් නිසාදයත් මේ ආභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පෞකමාවස දහාබෝදේසාද බොහෝ දෙනාව දෙසාද එය වගුරනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස සමිදානනේ ඔබ වහන්සේ නැවත වරින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු එහෙන් සමිදානනේ වහන්සේගේ මරණය දුත්ථානෙද පරිස්මරණය කරමින් ජීවනදායක පූපිත ගැලවිදායක කුසලාන්ද අපි ඔබ වහන්සේට පුද කරමු ඔබ වහන්සේ හමුවේ සිටින වහන්සේට තේවා පුද කරන සුදුසම වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු ක්‍රිස්තුස් වහන්සේගේ ශිෂ්‍යරයට ශිරුදීට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු. සම්විධානනී මුල්ලවේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ සාන්ත ස්වභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියතුමන්ද, මැල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද, මැක්ස්වෙල් සිල්වා ඇන්තනි ජයකොඩි සහායන්ට රංජිත් එතුමන්ගේ සහායක රදගුරුතුමල්ලාද, සකල පූජක පිරිසද සමග එම සභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලස්සන මැනව. මෙලෙවින් ඔබ වහන්සේ වෙත කැඳවාගත් මේ ආගේ සදා බැතිබර දායකත්වය දරන්නන් පවුල්වල ඒ සෑම සියලු දෙනාම සිහි කළ මැනව. ඔබ වහන්සේගේ පුත්‍රයාගේ ශ්‍රී මන්නයට සහභාගි වූ ඔවුන් උන්වහන්සේ සමග උත්ථානයේ සහභාගිවීමටද වරම් දුන මැනව. උත්තාන අපේක්ෂාව තුළ සැතපුුණ අපගේ සහෝදර සහෝදරියන් ඔබ වහන්සේගේ දයනුකම්පාව කරේ විශ්වාස ඇතුව නැසුනානු කුත්සිියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණඩර ආලෝක වෙත ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාන් වන කන්නේ මරියාවන්ද, ඕතමන්ගේ උත්ත ශුදවත්පති වූ ශුදෝ ජුසේ මුනිදුන්ද, භාග්‍යවත් අපෝස්තුළුවරුන්ද ශුදෝ ජෝන් ක්‍රිසොස්තුම් මුනිදුන්ද, ශුදෝ ජුසේ වාස්මනිදුන්ද, සෑම කල්ලීම සදා කාලයේ සිට වහන්සේට ප්‍රශංසාව ගෙනදුන් සිල් ශුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගිවීමට අප සුදුසන් කළ මැනව. තවද උන්නා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්වබලධාරී දෙවි පියාණනි ශුද්ධාත්මයන් වහන්සේ හා සමග එක් වඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ආමේන්, ආමේන්, ආමේන්.
යළිවීම දායකන පන්තින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව යාක්ෂා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා, ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවේ සිට වේවා. අපගේ දිනදා භෝජනය අද ප්‍රදානය කළ මැනව අපට වාද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මේ, අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාප අවස්ථාවල රැස්වීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව. සමිදාන නිසේලා අපතේ අප උදා ගන්නා මෙන්ද, අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අවනතව ආයද සිටිමු. එට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරු පවින් මිදී සිරු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක් නිසාද රාජ්‍යයද බලයද මහිමේද සදාටම වහන්සේගේ. සාමය ඔබ සමග තබාමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකී ශ්‍රාවකය නමතාවදා ජේසුස් ක්‍රිස්තුස් සමිධානනි, ඔබ වහන්සේ අපගේ පාපයන් නතකව ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සබල දායන්විත සාමයේද සමගියද දානය කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක, රජකම් කරන සේක. ආමෙන්. සමිධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. එකිනෙකාට සාමය පතමු. ලොවේ පවහරණ දේව බැටළු පෝතක යනනි, අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේව බැටළු පෝතක යනනි, අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේව බැටළු පෝතක යනනි, අපට සාමය දුන මැනව. මෙන්න දේව බැටළු පෝතකයානෝ, මෙන්න අන් අයවගේ වැරදි දකින්නාට වැඩිය ඒ අයව දකින්නට, අපේ ජීවිතේ නිවැරදි කරගන්නට, ඒ අයට ආදරය කරන්නට අපට ආරාධනා කරන ජේසුස් සමිධානන් වහන්සේ, උන්වහන්සේගේ මේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිධානනි, ඔබ වහන්සේ මාතුලට වඩින්නට මම සුදුස්සෙක් නොවේමි. ඒත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මික ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව සප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි මේ මොහොතේ සක්‍රමේතු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්. සෝයුරේකි ජාතිය ප
පිළපත් මොනවා හෝවත් ඔබ මගේ සුහුයුරෙකි. මිනිස් ලොවේ විසෙන ඔබ සැමදෙන මගේම සුහුයුරෙකි. කවුරුවත් ඔබ කොතන වුවත් ඔබ මගේ සහෝදරය, මගේ සහෝදරය. සමිධානන්ගේ දයා කරුණාව ගැනද, එතුමන් මිනිස් ඉන්ද්‍රිය කළ ප්‍රාතිහාරයන් ගැනද ප්‍රශංසා කරන්න. අපි ආශා කරමු. දයාබර දෙවි සමිධානනි, භාග්‍යවත් ජෝන් ක්‍රිසොස්තොම් මුනිදුන්ගේ මංගල දින අප අනුභව කළ මේ දිව්‍යමය භෝජනය අනුහසින් අපගේ හෘදයන වහන්සේගේ ප්‍රේමයේ ස්ථිර කළ මැනව ඔබවහන්සේගේ සත්‍යයට විශ්වාසවන්තව සාක්ෂි දැරීමට අපට දිරිගැන්වුව මැනව. මේ කීදී අපගේ සමිධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්වබලධාරී දේව මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද, පුත්‍රයාණන් වහන්සේද, ශුද්ධාත්මයන් වහන්සේද ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමෙන්. යන්න දේවාදරය හා වරප්‍රසාදය තුර ජීවත්වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. මෙයාගේ සඳහා බැති බරදායකත්වය දැක් වූ සැම සහ ඔබම රූපහානි නාලිකාවේ සේවය කරන සියලු දෙනා වෙනුවෙන් දෙවිඳුන් යතිමු. නමෝ මරියනි ප්‍රියපසාද පුණවන්තේනි ස්වාමීන් වහන්සේ, ශ්‍රීනතුරෙන් ආශිර්වාද ලති වහන්සේ, ඔබගේ ශ්‍රී කුසේ පලයන් ජේසුස් ආශිර්වාද ලතහමය, සාන්ත මරියනි දේව මෑණියනි පාපය පුදෙසා දැනුත් අපේ මරණ වෙලෙහිදීත් ප්‍රාර්ථනා කළ මැනව. ආමෙන්. සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි සමිධානනි, පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. අද දෙව් මැදුල්ට යාමට නොහැකිව රෝගීව නිවෙස්සල සිට මේ දිව්‍යයාගයට සම්බන්ධ වූ ඔබ සැමට ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියාණනි. දිව්‍ය පූජා යාගය සඳහා බැති පරතා එකත්වය දෙවිපිය සමිතු නිවහනේ සදාතනික සොය සොයා ගිය ධනුක වර්ණක අප්පුහාමි පුතුගේ අද දිනට යෙදී ඇති
උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ආත්මයට නිත්‍ය සැනසීම පතා දෙවිඳුන් යදින ආදරණීය අම්මා සහ පවුලේ සැම විසිනී.